ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවන දිනය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති 17 වෙනිදා මෙතුන්කම සමට බලය ලැබුණා කියලා කිව්වට ඒ බලය ලැබෙන දිනේ ඉඳන් ඒ දිනේ 63 ඇතුළත නාම යෝජනා දිනේ ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම උදාහරණයක් ඇටියට ගත්තොත් ජූලි මාසේ 17 වෙනිදා ඉඳන් ඒ දින ගණන සම්පූර්ණ වෙන සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ගත්තාම ඒ දිනය පෝයිනි මාරු දිනයක්. ඒ නිසා ඒ දිනේ ගණන්වත් බෑ. ඒ වගේම 18 වෙනිදා ඉඳන් ඒ දිනේ ගත්තොත් එතන පෝය දිනේට පසු දින වුණාම අපට කලින් දවසේ චන්ද පොළවල් ලෙස ගන්න ආගමික ස්ථාන පන්සල් වාගේ වට නිදාණින් ගැවීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ සියලු කරුණු සලකා බලලා තමයි මේ දිනේ තීරණය කරන්න වෙන්නේ. සැප්තැම්බර් 14 පසු එළඹෙන හැකිතාක් ළඟ ඒ වගේම ගැටලුවකින් තොරව චන්දදායකින් ඡන්දේ ප්‍රකාශ කරන්න පහසු වෙන දිනය අපි යොදා ගන්නවා. ඒ වගේම ලබන සතිය තුල අපි බලාපොරොත්තු වෙනවා ඒ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරන්නට. ඒ ඡන්ද විමසීම් දැන්වීම අඩංගු වෙනවා නාම යෝජනා බාර ගන්නා දිනය සහ ඡන්ද විමසීම් දිනය.